Hi, අදත් අපි යාළුව LiveICT යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ LiveICT YouTube channel එකට. අදත් අපි LiveICT nature class එකේ කතා කරන්නේ අලුත් ICT lesson එකක් ගැන. ඒ කියන්නේ අපි අද කතා කරන්නේ A-level ICT new syllabus එක 2019 අවුරුද්දේ නම් ක්‍රියාත්මක වෙන new syllabus එකට අදාළව පළවෙනි පාඩම සම්බන්ධ theory කොටසක්. ඒ කියන්නේ පළවෙනි පාඩම basic concepts of ICT. ඔයාලට මෙතන අපි presentation එකෙත් බලන්න පුළුවන් ඒකට අදාළ සයිට් කිහිපයක්. එතකොට ඒකදී අපි පළවෙනි පාඩම දත්ත සම්බන්ධව කතා කරනවා. ඒකදී අපි ඉස්සරලාම යනවා ලයිෆ් සයිකල් ඔෆ් ඩේටා. ඒ කියන්නේ දත්ත ජීවන චක්‍රයට, දත්තවල ජීවන චක්‍රයට. මේකදී මම මේ ප්‍රසන්ටේෂන් එකෙත් ඔයාලට ස්ලයිඩ් එකක් දාලා තියෙනවා. ඒකේ පියවර තුනක් තියෙනවා. ඒ විදිහට ඒකේ පළවෙනි පියවර විදිහට අපිට ගන්න පුළුවන් data creation. මම වෙන කලර් එකක් use කරන්න ඔයාලට පැහැදිලිව බලා ගන්න. Okay. Data creation. ඊට පස්සේ අපි දෙවෙනි පියවරට ගියොත් දෙවෙනි පියවර අපිට ගන්න පුළුවන් management. ඒ කියන්නේ දත්ත කළමනාකරණය කිරීම. තුන්වෙනි පියවර ගත්තොත් යල් පැන ගියපු දත්ත ඉවත් කිරීම. ඒ කියන්නේ removal of obsolete data. Removal of obsolete data. හරි. දැන් අපි මේක ගැන තව ටිකක් පැහැදිලි කරගමු මේ ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා මේක data life cycle එක ගැන. මේක මම දාලා තියෙන වට නෝට් එකක් පැහැදිලිව තේරුම් ගන්න මේක සටහන් කරගන්න අය ඉන්නව නම් ඔයාලට සටහන් කරගන්න පුළුවන් exam එකට වැදගත් වෙයි කියලා හිතනවා නේද? يعني මේකේ අපි බලමු ඊළඟට කොහොමද මේක මොකද්ද පැහැදිලි කරලා තියෙන කියලා. For the purpose of creating meaningful information. අපි දන්නවා අර්ථවත් තොරතුරක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි ගත්තොත් අපි හිතමු මොනවා හරි ආයතනික වැඩිම ඉන්කම් එකක් තිබුණේ මොන මාසෙද? ඒ වගේ දෙයක් අපිට හොයාගන්න අපිට සිස්ටම් එකට data ඇතුළත් කරන්න වෙනවා. ඊට පස්සේ data ඇතුළත් කරලා ඒක process කරලා අන්තිමට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. අදාළ උපදෙස් අනුව process කරලා. ඒතර මෙතෙන්දිත් අපිට අර්ථවත් තොරතුරක් ලබා ගන්න meaningful information එකක් ලබා ගන්න සිස්ටම් එකට data ඇතුල් කරන්න ඕනේ. ඒත් එක්කම data ආරක්ෂිතව තබාගෙන ඒක අවශ්‍ය වෙලාවට access කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේකෙදි යන්නේ data ආරක්ෂිතව තියාගෙන අවශ්‍ය වෙලාවට access කරන්න පුළුවන් කියන එක තමයි අපි කියන්නේ මේ ස්ටෙප් වල ගනිපු මැනේජ්මන්ට් කියන එක. ඒ කියන්නේ කළමනාකරණය කියන්නේ ඒකට. data creation කියන්නේ අපි කලින් කතා කරපු ස්ටෙප් එක. ඊට පස්සේ ඒකෙදි යල්පන ගියපු data තියෙනවා නම් ඒ කියන්නේ කාලෙත් එක්ක අනවශ්‍ය වැදගත්කමක් නැති data තියෙනවා නම් ඒව අපි අයින් කරන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ removal of obsolete data කියලා. එතකොට අපිට data වල life cycle එක විදිහට ගන්න පුළුවන් මෙන්න මේ ටික. For the purpose of creating meaningful information, data should be introduced into the system or create inside the system. Keeping data securely and making them accessible necessarily are done while management of data. ඒක දත්ත කළමනාකරණයේදී අපි කතා කරනවා. ඒත් එක්කම data whenever data will be outdated and found to be unnecessary anymore, it is the time to remove that data from the system. This is known as the life cycle of data. එතකොට මේක තමයි දත්තවල ජීවන චක්‍රේ හැඳින්වීම. හරි, මම හිතනවා ඔයාලට මේ ස්ටෙප් එක පැහැදිලි කියලා. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට පල්ලෙහෙන් කමෙන්ට් කරන්න පුළුවන් මේක සම්බන්ධව. අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඒකෙත් තියෙන්නේ දත්තයි තොරතුරුයි. දත්තවලට දිරිව තොරතුරු. අපි ඒක බලමු. අපි සරලම උදාහරණයක් ගමු හැමෝටම පැහැදිලි වෙන විදිහට. අපි ගත්තොත් කාමරයක වර්ගඵලය සොයනවා කියන එක ගමුකො. අපි දන්නවා වර්ගඵලය සොයන්න අපිට ඕනේ වෙන්නේ දිගයි පල්ලයි. ඒ කියන්නේ width එකයි length එකයි. අපි මෙහෙම ගත්තොත් සිස්ටම් එකට ඇතුළත් කරනවා
දිගයි පළලයි. මේ පැත්තේ ඉන්පුට් කරනවා length width. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගන්නවා වර්ගඵලය area එක. ඒතර මේ ඉන්පුට් කරන දේවල් වලට අපි කියනවා data කියලා. එතකොට දිග පළලෙන් වැඩි කරලා, කියන්නේ length එක width එකෙන් ගුණ කරලා වර්ගඵලය ගන්න එකට අදාළ සකස් ඒක ගුණ කරන එකට අපි කියනවා process කියලා. මේ පැත්තෙන් ගන්න area එක, ඒ කියන්නේ output එකට අපි කියනවා information කියලා. මේකෙදි එතකොට length එකයි width එකයි අවශ්‍ය උපදෙස්, ඒ කියන්නේ මෙතනදී ගුණ කිරීම කියන එක අපි දෙන්නේ with. මෙන්න මේ diagram එකෙන් ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් දත්තයි තොරතුරු අතර සම්බන්ධතාවය. දත්ත ලබා දෙන උපදෙස් වලට අනුව කිසියම් සකස් කිරීමකට භාජනය කරලා අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. එතකොට මේක තමයි දත්තයි තොරතුරු අතර සම්බන්ධතාවය සරලව ගත්තොත් අපි නිරූපණය කරන විදිය. මේකට අපි දත්ත සම්බන්ධ සකස් කිරීම සම්බන්ධ ව්‍යුක්තාකෘතිය කියලා කියන අපි ඒක ගැන ඉස්සරහදි කතා කරමු. ඒත් එක්කම දත්ත විවිධාකාරයට වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රමාණාත්මක ගුණාත්මක ඒ කියන්නේ qualitative quantitative quantitative කියන විදියට අපි ඒව ගැන ඉස්සරහදි කතා කරමු. අපි එහෙනම් ආයිත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒත් එක්කම මේ වීඩියෝ එක බැලුවා වගේම ඔයාලා අමතක කරන්න එපා මේ වීඩියෝ එක අනිත් යාළුවන්ට බලාගෙන ෂෙයා කරන්න. ඒත් එක්කම අපේ පල්ලෙහා තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඒත් එක්කම ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය ඕනිම දෙයක්, ඒ කියන්නේ ICT සම්බන්ධ ඕනිම ප්‍රශ්නයක් පල්ලෙහා කමෙන්ට් කරලා අපෙන් අහන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට අපේ live online class එකත් එක්ක ලෝකේ ඕනිම තැනක ඉඳන් ඕනිම වෙලාවක join වෙලා ඔයාලට පුළුවන් ඔයාලගේ exam එක win කරන්න ඕනි කරන දැනුම ලබා ගන්න. ඔයාලට කරන්න තියෙන අපේ screen එකේ display වෙන 071 777 0000 කියන hotline එකට call එකක් දීලා ඔයාලට පුළුවන් register වෙලා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපේ live class එක සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට අවශ්‍ය ඕනි දෙයක් group class එකක් විදිහට class එකක් arrange කරගෙන ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you very much.